අයිබෝන් දූල පුතාල හැමෝටම ඔන්න ටීචර් අදත් ලස්සන අත්වැඩක් කරන්නයි යන්නේ. ඒක පුතේ මෙන්න මේ අපි ප්‍රධාන හැඩතලවලින් තියෙන මූලිකම හැඩතලයක් වන රවුම්ම, ඒ කියන්නේ සර්කල් එක, සර්කල් විතරක් පාවිච්චි කරලා කොහොමද ලස්සන නිර්මාණයක් කරන්න කියලා මම පුතාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලට හිතෙනවද ටීචර් මොකද්ද කරන්න හදන්නේ කියලා? හරි බලමුකෝ. නෑ, ඒකට ඕන වෙනවා මෙන්න මේ වගේ සයිස් එකට කහපාට රවුම් කීපයක්. හොඳේ කොච්චරක් ඕනද කියලා ටීචර් අන්තිමට කියන්නම් ඈ. ඊට පස්සේ මේ වගේ කහපාට රුපියල් දෙකේ සයිස් එකට වගේ තව රවුම් ටිකක් ඕන වෙනවා. ඊළඟට නිල් පාටින් රවුම් ටිකක් ඕන වෙනවා පුතේ. එකක් රුපියල් දෙකේ සයිස් එකට වගේ කපා ගන්න පුළුවන්. ඊට පස්සේ පිරිසි කෝපය සයිස් එකට රවුමක් කපාගෙන රතු පාටින් ඒක හරියටම දෙකට මැද්දෙන් කපලා රවුම් භාගයක් ඕනේ. හරි, එතකොට අපි බලමු මොකද්ද ටීචර් කරන්න හදන්නේ කියලා. හන්නේ ඒකට ඕන වෙනවා පුතාලට මෙන්න මේ වගේ ලා නිල් පාට A4 කොළයක්. හරිද? හරි, ඉස්සෙල්ලම මේ කොළේ හරහට අරගෙන යට කොටස තමයි නිර්මාණය පටන් ගන්නෙ. කොහොමද බලමු. මෙන්න මේ වගේ රවුම් ටික අරගෙන මේ රවුම් හැම එකම මුත්තේ මෙන්න මේ දෙකට නවන්න ඕනේ. හරියටම දෙකට නවන්න. ඒක ඊට පස්සේ ඔන්න ටීචර් කරලා පෙන්වන්න හදන්නේ. මේ වගේ ගම් ගාන එක පැත්තක ගම් ගාලා මෙන්න මෙහෙම අලවනවා යටින්ම ඉස්සලාම. බලන්න එක පැත්තයි අපි ඇලෙන්නේ. හොඳේ ඒ වගේ හැම රවුමම දෙකට නවලා පුතේ ඒකේ මේ නවපු පැත්ත එක පැත්තක් උමුහිටින් ඔන්නම අලවගෙන යනවා. එහෙම පේලියක් අලවනවා. ඒ පේලිය ඉවර වුණාට පස්සේ තව පේලියක් ඊට උඩින් අලවනවා. ඊට පස්සේ තව පේලියක් ඊට උඩින් අලවනවා. හොඳේ ඊ තුනම අලවල ඉවර වෙලා මෙන්න මේ රවුම් භාගය අරගෙන මෙහෙම අලවන්න ඕනේ. පුතාලට මම කරපු එකක් අවසානෙට පෙන්නනවා. හොඳේ එක බැලුවහම හොඳට පුළුවන්. ඊට පස්සේ පුතාලා මෙන්න මේ රවුම් අරගෙන කහපාට එකක් අපි දෙකට නවමු. හොඳේ ලොකු රවුමයි පොඩි රවුමයි අපිට මාරුවෙන් මාරුට රටාවක් වගේ කරගෙන යන්න ඒක ඕන වෙනවා. බලන්න කුටිච්ච කරන වැඩි. දැන් අපි මේ හැබැයි මේ නිල් ටික ඔක්කොම අලවන්න ඕනේ. ඒ කරුණි ගුරෙච්ච එක මම පුතාලට දෙන්නම්. මෙන්න මෙහෙම මේක අලවන්න. ඉතින් බලන්න. හරි. ඊට පස්සේ පොඩි රවුම. ලොකු රවුම. ඊට පස්සේ පොඩි රවුම. හරි? ඔහොම මේක වටේ අලවගෙන යනවා නම් මාරුවන් ලොකු රවුම පොඩි රවුම. ලොකු රවුම පොඩි රවුම. හරි? ඔන්න දැන් ටීචර් මෙන්නනවා ඔයගොල්ලන්ට ඒක කරලා ඉවර වෙච්ච නිර්මාණය. ඔන්න බලන්න. අස්සරයි නේද? හරි? ඔන්න මුහුද තියෙනවා ඉර බහැල යනවා. උත්තර ලස්සනයිද බලන්න. රවුම පාවිච්චි කරලා තමයි පුතාලට මේ නිර්මාණය ලස්සනට කළේ. මුහුදේ මුහුද ගාව ඉන්නකොට ඉර බහැල යනවා දැකලා තියෙනව නේද ඔයාලා? අන්න ඒ නිර්මාණය තමයි පුතේ මේ කරේ. එහෙනම් පුතාලා මේකට ඕන කරන රවුම් ප්‍රමාණ ඔක්කොම අම්මලාට කප කියලා කපලා කපා ගන්න පුළුවන්. අම්මලා කපලා දෙයි පුතාලට. පුතාලා මේක ලස්සනට මේ නිර්මාණය කරන්න. ඒ